ගරු ස්වාමීන් වහන්ස මලකියවුන් ගෙන්වා සාකච්ඡා කිරීම ඒ අය සමග මේ සජීවී ලෝකයේ පුද්ගලයන් අදහස් උමාරු කර ගැනීම වෙන්නට පුළුවන් දෙයක්ද ආ මේව ඇත්තක් කියනවා ඒ කියන්නේ මැරිච්ච අය ගෙනල්ලා දැන් අපිගේ නෝනගේ තාත්තා නැති වෙනවා නැතුන නැති වෙලා එයා ඉන්නේ දුර්වල තැනක പ്രേත තලයකට අදාළ දුර්වල තැනක නමුත් නෝනා එයාගෙන හැම වෙලාවෙම හිතනවා පැය 24 ම එයාගෙන හිතමින් අඬමින් දුක් වෙමින් ඕක කරමින්මයි එහෙම කරනකොට එයාට අනුන්ගේ හිත් දැකීමේ ශක්තිය තියෙනවා പ്രേතයාට එයා Tamanta වැහෙන ස්වභාවයට එනවා මොකද මේ බැඳීම වැඩි නිසා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමෙක් මැරුණාට පස්සේ එතනින් එයාව අමතක කළා ගන්න තේරෙනද දැන් එයා ඔබට අයිති නැහැ තේරෙනද එයාට පින් දෙන වෙලාවට නම කියලා පින් දෙන්න ඉන්පස්සේ එයාගෙන හිතන්න යන්න එපා තේරෙනද මොකද මැරිච්ච අය ගැන හිතලා ඉවර කරන්න බෑ මේ ජීවිතේ ඔබේ තාත්තා අම්මා ගැන ඔබ හිතනවා නම් ඔබේ ගිය ජීවිතේ තාත්තා අම්මට මොකද වෙන්නේ ඊට ඉස්සෙල්ලා ජීවිතේ තාත්තා අම්මා මොකද වෙන්නේ එහෙනම් මේ ලෝකේ ඔබට තාත්තා අම්මා නොවෙච්ච ලෝකෙ කිසිම කෙනෙක් නැහැ තේරෙනවා ඒ කියන්නේ මේ ලෝකේ හැම කෙනෙක්ම ඔබට තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් වෙලා තියෙනවා එහෙනම් මේ අම්මා ගැන හිතලා විතරක් අපිට ඕක ඉවර කරන්න බැහැ ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ යමෙක් මිය පරලොව ගියාට පස්සේ එතනින් ඒක නවත්තලා දාන්න එයා දැන් ඔබට අයිති නැහැ ඔබ ප්‍රේත ලෝකේ ඉන්නවා නම් එයා අපිට අයිති නැහැ දිව්‍ය ලෝකේ ඉන්නවා නම් එයා අපිට අයිති නැහැ මව් කුසක ඉපදුනා නම් දැන් ඒ අම්මා දරුවා මගේ කරගෙන එයා ජීවත් වෙනවා ඇති එහෙනම් මැරුණාට පස්සේ එයා අපිට අයිති නැහැ නෝනා නමුත් මරණාට පස්සේ යුතුයකමක් හැටියට පින් අනුමෝදන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙම අපි මරුච්ච කෙනා පිළිබඳ බැඳිලා යනවනම් තේරෙනවා අපි සීලෙන් සමාධියෙන් දුර්වල නම් ශ්‍රද්ධාවෙන් දුර්වල නම් ඒ මරුච්ච කෙනා අපේ ඇඟට එනව නෝනා. එහෙම ඇවිල්ලා යාට යම් යම් දේවල් කියන්න කරන්න පුළුවන්. එහෙම කරන දේවල් තියෙනවා ඒවා ඒ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. නමුත් කවදාකවත් දෙවියෙක් මිනිස්සෙක්ගේ ඇඟට වැහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ සස්ත්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවියෝ तुषिते यामे निम्मान प्रति परनिम्मित वसवत्ते तावतिन सेवागे ए देवियो मनुष्याट योदुन सीया कैतिंग इन्ने केला मे कुमार काश्यप महाराजन वहांसे कियाने मनुष्याट योदुन सीया कैतिंग इन्ने मनुष्याट योदुन सीया क्या लांग वेन्ने नहे ऐ मनुष्यागे गंध उहुलन्न बै कियनो मनुष्यागे गंध कियाने दहदिय गंध नेमे दुश्शील भावे गंध එන්න ඒ නිසා සම්මයත් දෘෂ්ටික දෙවියෝ හැම වෙලාවෙම යොදුන් 100ක් ඈතින් ඉන්නේ කියනවා. එහෙනම් සම්මයත් දෘෂ්ටික දෙවියෝ යොදුන් 100ක් ඈත ඉන්නවා නම් ශාස්ත්‍රීය දිව්‍යතලවල මිනිස්සෙක්ගේ ඇඟට වැහෙනවා කියන එක අපි හිතන එක්තරා මුලාවක් විතරයි. ඒ නිසා මිනිස්සෙන්ට ඇඟට වැහෙනේ ප්‍රාථමික പ്രേත කොටස්, භූත කොටස්. ඒ වගේම ප්‍රාථමික දෙවියරුත් ඉන්නවා. දැන් සමහර ප්‍රාථමික දිව්‍ය ස්වභාවයන් තියෙනවා මනුස්ස ලෝකයේ ආශ්‍රිත. ඒ වගේ අය ඇඟට වැහෙන්න පුළුවන්. නමුත් කවදාක්වත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙන පින්වත් දෙවි කෙනෙක් මිනිස්සෙක්ගේ ඇඟට වැහින්නේ නැහැ.